ගැබිනි මවක්ව මානසිකව අසහනයට පත් කෙරුවොත් බලාගෙනයි. කාන්තා පිරිමි ભેදයක් නැතිව කොයි කාටත් මේ වීඩියෝ බලන එක ගොඩක් වැදගත් වේවි. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම බලන්න. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්නේ ගර්භණී කාලයේදී ගැබිනි අම්මා කෙනෙක් මානසික අසහනයෙන් පෙළුනොත් ඒක ඔබේ දරුවාට බලපාන්නේ කොහොමද කියන එකයි. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් සතුටින් තියන්න පවුලේ අයගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවනේ. ඉස්සර කාලේ ඉඳන්ම ඉතින් මේක අපි අතර පැවතුනා. ඒ කාලේ අපේ ආච්චි අම්මලා ගැබිනියකට අසුබ දේවල් අහන්න දකින්න දුන්නේ නැහැ. මෙන්න මේ දේවල් විද්‍යාත්මක දැනුමක් නැතිව ඉස්සර කළත් ලෝකේ තියෙන දියුණුවත් එක්කම එංගලන්තයේ සිද්ධ කරපු පරීක්ෂණයකින් පෙන්වලා දෙන්නේ මානසික අසහනයට ගොදුරුණු අම්මලාට උපදින දරුවන් ශාරීරික වගේම මානසිකවත් දුර්වල වෙන්නට ඉඩකඩ තියෙනවා කියලයි. ගැබිනි කාලයේ අම්මාට ඇතිවන මානසික පීඩාකාරී දේවල් මවගේ ගර්භාෂයේ තිබෙන කලලයට බලපෑම් ඇති කරනවා. ඕනම කෙනෙක් කැමති වෙන්නේ සතුටින් සමගියෙන් ඉන්නනේ. ඉතින් ගැබිනි අම්මා කෙනෙකුත් හැම වෙලාවෙම කැමති වෙන්නේ එයාගේ සැමියා එක්ක ගොඩක් සතුටින් ඉන්නයි. ගෑනු අය ඉතින් ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න හරි දක්ෂයිනේ. මෙන්න මේ හින්දම මේ කාලයේදී ගැබිනියගේ සැමියා එයාගේ නෝනට ගොඩක් ආදරේ සෙනෙහස දක්වන එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලා දන්න දෙයක් තමයි අද දරු ප්‍රසූතියක් සිද්ධ වෙනකොට ගොඩක් වෙලාවට ඒ දරුවගේ තාත්තටත් නිවාඩු හම්බ වෙනවා. එහෙම වෙන්නේ ගැබිනි අම්මාට එයාගේ සැමියාගේ ආරක්ෂාව ගොඩක් වටින හින්දායි. මෙන්න මේ වගේ දේවල් නිසා අඹ සැමියන්ගේ සමගිය සමාදානයේ වගේම සතුටත් දරු කලලයට බලපානවා. විවාහ වෙලා දරුවන් ඉද්දි පවා පවුල කඩා ඉහිරවාගෙන ඉන්න අය ඕනේ තරම් අපි දැකලා තියෙනවා. සමහර අය කුසී තමන්ගේ ලේන් හැදෙන දරුවා ගැනවත් නොහිතා දික්කසාද වෙනවා. මෙන්න මේ වගේ වුණහම ඒක ගැබිනි අම්මා කෙනෙක්ට දරා ගන්න ගොඩක් අමාරු වෙනවා. දරුවාගේ අනාගතයට දරුවාට තාත්තෙක් නැති එක ගැන තැවෙන අම්මලා ඕනෑ තරම් ඔයාලා දන්නව ඇති. මේ දේ කොහොම වුණත් සුළුවෙන් හිතන්න බෑ. මොකද මේ හැමදේම ගැබිනි අම්මාගේ කුසේ ඉන්න දරු පැටියාට බලපාන්නේ ගොඩක් නරක විදිහට. හැම ගැහැණු කෙනෙක්ටම විවාහ වෙලා අලුත් ජීවිතයක් ගත කරන එක අලුත්ම දෙයක් වෙනවා. හැබැයි සමහර පවුල්වල නැන්දම්මලා නෑනලා ඒ අලුත් ජීවිතය ඔබට අප්‍රිය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ සම්බන්ධතා ගොඩනගන්න දන්නේ නැති පවුල් සමාජිකයන් ඉන්න පවුලක ගැබිනියක් හිටියොත් එහෙම ඒ කෙනාට ඒක මානසිකව වදයක් වෙනවා. ඒ මානසික වදය ගැබිනි අම්මාට උපදින දරුවාටත් බලපාන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඔබේ පවුලෙත් ගැබිනියක් ඉන්නවා නම් හැම වෙලාවෙම ඒ කෙනාව ගොඩක් සතුටින් තියන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ගැබිනියක් වෙනකොට ගැහණියක් ගැබිනියක් වෙනකොට අනිවාර්යයෙන්ම එයාට පවුලේ හැමෝගෙම ආදරය ඕන වෙනවා. මේ විදිහට පවුලේ අයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න ඕනම ගැබිනියක් හරිම කැමතියි. ඒත් සමහරු කසාද බඳින්නේ අම්මලා තාත්තලාගේ අකමැත්තෙන්. අන්න ඒ වගේ වෙලාවකදී ගැබිනියට තමන්ගේ ගර්භණී කාලයේදී තමන්ගේ අම්මා තාත්තා එක්ක ඉන්න වෙන්නේ නැහැ. එහෙම වුණාම ඒක ගැබිනි අම්මාට මානසිකව බලපානවා. ඒක දරු කලලයට බලපෑම් කරනවා කියන එක අමතක කරන්න එපා. ඒ හින්දා ගර්භණී අම්මා කෙනෙක්ව කිසිම වෙලාවක මොනම හේතුවක් නිසාවත් පීඩනයට ලක් කරන්න එපා. එහෙම කළොත් ඒක බලපාන්නේ ඔබේ පවුලට එන්න බලන් ඉන්න පුංචි දරු පැටියටයි.